ಮೇತಿ ಎಣ್ಣೆ 000 ವೆಬ್ ಹೋಸ್ಟ್ ಎಕ ಅಪಿ ಹದಪ ವೆಬ್ಸೈಟ್ ಎಕ ಮೇತಿ ಎಣ್ಣೆ ಆ ಬಲಮು ಎಕ ಮ್ಯಾನೇಜ್ ಕರನ್ನ ಮುನೋದ ಅಪಿಟ ತಿಯನ ಫೀಚರ್ಸ್ ತರ ಬಿಲ್ಡ್ ಅ ವೆಬ್ಸೈಟ್ ಕೇನ ಮೆನು ಎಕೆ ಅಪಿಟ ತಿಯನ ಎಗಲೋ ಟೂಲ್ಸ್ ದೇನ ವೆಬ್ಸೈಟ್ ಗೆ ಅಡ್ರೆಸ್ ಎಕ ಹದ ಸೆಟ್ ಕರನ್ನ ಪುಲುವ අපිට දැනට ඩොමේන් එකක් මේකට aran තියෙනවා නම් ඒ ඩොමේන් එක අපිට ඇඩ් කරන්න පුළුවන් එක පාක් කරන්න පුළුවන් ඩොමේන් එක. ඒ කියන්නේ අපි වෙන ඩොමේන් එකක් ක්‍රිෂ්ට කරලා ඒක හරියට මේකට පොයින්ට් කරලා විතරක් තියෙනවා. එහෙම නැත්නම් වෙනත එක වෙබ්සයිට් එකක් වෙන මෙතෙන්ට පොයින්ට් කරනවා. එතකොට අපිට කියන්න පුළුවන් පාක් කරනවා නම් next. එතකොට කියන්න පුළුවන් අපේ නේම් සර්විස් දෙකක් අපිට යාලා දෙනවා. ඒ දෙක තමයි අපි පාවිච්චි කරන්නේ අපි අපේ ඩොමේන් නේම් එක දෙන්න දාන්න. එහෙම නැත්නම් පොයින්ට් කරනවා නම් අපි කියන්න ඕනේ shilpa64.com එක මෙන්න මේ ඩොමේන් එකට යවන්න. එතකොට මේ නම ගැහුවාම ඒක වෙන තැනකට යනවා. ඒක තමයි ඒ තියෙන්නේ. එතකොට අපි මේ සයිට් එකේ දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේකට එන එක වෙන තැනකට යවන්න පුළුවන්. ඉතින් මේ වගේ purchase කරන්න පුළුවන් ඩොමේන් එකක් එහෙම නැත්නම් park කරන්න පුළුවන් point කරන්න පුළුවන් මෙතන ඊළඟට ෆයිල් මැනේජර් අපිට පුළුවන් ෆයිල්ස් අප්ලෝඩ් කරන්න FTP කරන්න නැතුව අපේ සර්වර් එකට ෆයිල්ස් අප්ලෝඩ් කරන්න පුළුවන් මෙතන ෆයිල් මැනේජර් කෙනෙක් දෙනවා මේ තියෙන්නේ public html එක public html එකට දාන ෆයිල්ස් විතරයි අපිට පුළුවන් වෙබ් එකෙන් බලන්න ඊට උඩින් ෆෝල්ඩර් එකට ඇක්සස් කරන්න දෙන්නේ නැහැ. අපි හිතමු මේකට අපි අප්ලෝඩ් කරමු new file එකක් image. අපිට පුළුවන් ෆයිල් එකක් create කරන්න. එතකොට අපි කියනවා test.html කියලා. create. ඔන්න ෆයිල් එකක් create වුණා test එක. අපිට පුළුවන් ඒක double click කරලා අරගෙන අපිට ඒ ෆයිල් එකේ කිසිම දෙයක්වත් නැහැ. අපිට පුළුවන් ඒකට අපේ notepad plus එකට ගිහිල්ලා අපි හදාගත්ත web page එක තියෙන content එක අපිට ඕනනම් මේ වගේ copy කරලා මේකට paste කරන්න පුළුවන්. ඊට save කරන්න පුළුවන්. save කරපුවාම save and close දැන් මේ test html එකේ තියෙන පාත් එක මොකද්ද අපි දන්නවා අපේ බ්‍රවුසර් එකේ shilpa64.00 webbest.com කියන්නේ මේක. ඒතර ඒකේ තියෙනවා /test.html කියලා දැන් අපි හදපේ. ලින්ක් කරලා. මේ තියෙන අපි දැන් හදපේ. ඉතින් ඒකේ තියෙන කන්ටෙන්ට් එක තමයි මේ පොඩි CSS එකක් දාලා තිනවා. ප්‍රයිස් ගිවින් එකේ නිමල් ප්‍රියන් ට ඩිස්ටින්ෂන් එකක් තියෙනවා කියලා තියෙනවා මේ වගේ කන්ටෙන්ට් එකක් අපේ තියෙනවා මේක තමයි හැදුවේ ඒ ෆයිල් මැනේජර් එකෙන් අපිට පුළුවන්කම ලැබෙනවා එතකොට ඒ තමයි ෆයිල් මැනේජර් එක. එකෙන් අපිට ඉමේජස් අප්ලෝඩ් කරන්න, කරලා තියෙන එක ඩවුන්ලෝඩ් කරන්න, තව ෆෝල්ඩර් එකක් ඕපන් කරන්න, රීනේම් කරන්න, කොපි කරන්න, සාමාන්‍ය ඩිලීට් කරන්න මේ වගේ අපිට සර්ච් කරන්න ඔන්ලයින් ෆයිල් මැනේජර් අයිකන්ස්. අපේ අයිකන්ස් වලින් බලන්න මොනවද තියෙන්නේ කියලා, ලැන්ග්වේජ් එක මාරු කරන්න, ඒ වගේම ලොග් අවුට් වෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා database manager මේක ඇත්තටම අපිට databases create කරන්න පුළුවන් අපේ PHP වගේ applications වලින් ඒගොල්ලෝ 1GB space එකක් දෙනවා table 100ක් දාන්න පුළුවන් ඒ ඇත්තටම ගුණාක් දෙකක් තියෙනවා එකෙන් අපේ database එකේ නම username password දාලා database එකක් දාන්න පුළුවන් අපි PHP MySQL කරනකොට මේක පාවිච්චි කරන්න පුළුවන්.
ඊළඟට ඊමේල් මැනේජර් දැන් අපිට එන ඊමේල් කොහොමද මැනේජ් කරන්න ඕනේ දැන් අපි ඊමේල් එකක් ක්‍රියේට් කරනවා ඒ කියන්නේ පාක් ඩොමේන්ස් වලට ඊමේල් ක්‍රියේට් කරන්න බෑ හරිද එතකොට මොකක් හරි පාක් ඩොමේන් වලට විතරයි කියන්නේ ඩොමේන් එකක් රෙජිස්ටර් කරලා පාක් කරන්න ඕනේ ඒගොල්ලෝ ෆ්‍රී දෙන ඒවට බෑ කියලා ඒගොල්ලෝ කියනවා ඊමේල් ෆෝවර්ඩින්ග් වලට ඒ කියන්නේ මට තියෙනවා නම් shilpa64.lk කියලා ඩොමේන් එකක් මෙතනට පාක් කරලා මට පුළුවන් niranjan@shilpa64.lk කියන මේල් එක මෙතෙන්ට ගෙන්න ගන්න. එතකොට home ඒ tools තියෙන්නේ ඊට අමතරව අපේ website settings. general settings වලට තියෙනවා අපේ ftp අපි enable කරලා තියනවාද disable කරලා තියනවාද කියන එක මෙතනින් set කරන්න පුළුවන්. මොකද FTP disable කරලා තියෙන එක website එකේ ආරක්ෂාවට වටිනවා. ඊළඟට ඒ website එක අපි FTP කරන server එක මොකක්ද? 21 shilpa64.lk shilpa64.lk shilpa64 කියලා මම use ID එක දුන්නොත් මට මගේ path එකක් set කරලා තියෙනවා server එකේ ඒකට යනවා. ඒතර මගේ website එකට දාපු password එකමයි FTP වලට එයලා සයින් කරලා තියෙන්නේ. ඒතර මගේ website එකේ name එක දීලා තියෙන්නේ shilpa64.00webboss.app.com කියලා. ඒතර මගේ password. ඒක ගන්න PHP version එක. දැන්ට 7.2 මට පුළුවන් PHP version එක 5.2 වලට යනකම්ම අඩු කරන්න මගේ කැමති version එක. website category world. business computers ඒගොල්ලන්ගේ ඒක ඒගොල්ලන්ගේ directory එකට දාන්න. send mail කියන්නේ website to send mails from මේ දවසකට mail 50ක් යවන්න දෙනවා. ඒතර error notifications server එකේ. ඒතර මේ adult content සම්බන්ධව ඒගොල්ලන්ගේ තියෙනවා policy එකක්. එහෙමනම් ඒක දාන්න කියලා. එතකොට 00 web boss කියන නම අයින් කරන්න කියලා. ඒක ඔෆ් කරනවා නම් අපි එයාට මේ go premium මුදල් ගෙවලා ඒක දාගන්න ඕනේ. එතකොට වෙබ්සයිට් එකේ තියෙන වැරදි අඩුපාඩු cron jobs ඒ වගේ ඒවා හදන්න. අපේ වෙබ්සයිට් එක සම්පූර්ණයෙන්ම data ඔක්කොම අයින් කරලා reset කරන්න තියෙනවා. ඒ වගේම delete website. वेबसाइट स्टैटिस्टिक्स विस्तर मिथनी बलागंड वेबसाइट ट्रैफिक मंथली बैंडविड्थ यूज करे मेकिंग अब बलागंड रिक्वेस्ट कावद मेगा अपग्रेड कर सिक्योरिटी එතකොට IP address එකක් අපිට තියෙනවා නම් අපිට IP address එකක් යාලගෙන් හරිලා අරගෙන ගෙවලා අපිට මේකට IP address එක කරලා redirection කරන්න දාන්න පුළුවන් ඒ වගේ hotlink protection ඔයාගේ site එක directly අනිත් site වලින් link කරන්න දෙනවද නැද්ද password protection